සමහර තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවන් වහන්ස, එවගේම සිල්මෑණිවරුන් වහන්ස, දරුවනි, DP Education පිරිවෙන් අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ මූලික පිරිවෙන් දෙවන ශ්‍රේණියට අදාළව දෙවන ශ්‍රේණියේ දොළොස්වෙනි පාඩම අර්ථාවබෝධය කියන පාඩම ඉගෙන ගන්න තමයි අද මේ ඔයාලා හැම දෙනාම මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි අද වෙනකොට දෙවෙනි ශ්‍රේණියේ පෙළ පොතට අදාළව පාඩම් 11ක් අපි අවසන් කරලා තියෙනවා. පාඩම් 11ක් අපි අද වෙනකොට පොඩි හාමුදුරුවනේ අවසන් කරලා තියෙනවා. ඔයාලට ඒ දේවල් නැවත නැවත බලලා මතකයේ අලුත් කරගන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්, සතතාභ්‍යාසයෙහි යෙදෙන්නට පුළුවන්කමක් තියෙනවා. අද පාඩම තමයි අර්ථාවබෝධය. මේ අර්ථාවබෝධය කියන්නේ මොකක්ද? අර්ථාවබෝධය කියන්නේ මොකක්ද? අපි මුලින්ම මෙන්න මේ අර්ථාවබෝධය කියන එකේ තේරුම පොඩ්ඩක් අපි බලමු. බලන්න පොඩි හාඳුරු, අර්ථාවබෝධය, අර්ථ අවබෝධය, මේක තමයි මේ පදය වෙන් වුණාම එන්නේ. අර්ථය නැත්නම් අර්ථ අවබෝධය, මේක තමයි අර්ථාවබෝධය කියලා කියන්නේ. අර්ථ අවබෝධය, මේ අර්ථ අවබෝධය, මේක තමයි මේ වචන තේරුම අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕන. අර්ථ අවබෝධය. එතකොට තේරුම, තේරුම් ගැනීම, තේරුම අවබෝධ කර ගැනීම නේද? අර්ථ අවබෝධය, තේරුම අවබෝධ කර ගැනීම, තේරුම අවබෝධ කර ගැනීම, තේරුම තේරුම් ගැනීම තමයි අර්ථ අවබෝධය කියලා කියන්නේ. ඒක පද දෙක වෙන් කළාම අර්ථ අවබෝධය. එතකොට මේ තේරුම තේරුම් ගැනීම, අර්ථය අවබෝධ කර ගැනීම තමයි මේ අර්ථාවබෝධය කියන පාඩමෙන් අපි ඉගෙන ගන්නේ. අර්ථාවබෝධය. හොඳයි. එතකොට අර්ථාවබෝධය පාඩමේ අපි දැන් බලමු අර්ථාවබෝධය දොළොස්වෙනි පාඩම. භාෂාව නොනවති ගලන ගංගාවක් වැනිය. භාෂාව නොනවති ගලන ගංගාවක් වැනිය. නොනවති ගලන ගංගාවක් වගේ. හැම විටම නවාංග එකතු වෙමින් ඉදිරියට ගලා යයි. නවාංග කියලා කියන්නේ නව අංග. නව අංග. තව තව දේවල් මේකට එකතු වෙනවා. පැරණි බසේ වචන අලුත්වේ නේද? පැරණි ඉස්සර තිබුණු භාෂාව තියෙනවා, නමුත් ඒවට අලුත් වචන එකතු වෙලා තියෙනවා. අලුත් වචන එකතු වෙලා තියෙනවා. එවිට ඇතම් පද උච්චාරණ විලාසයෙන්ද අර්ථයෙන්ද වෙනස් වේ. එවිට ඇතම් පද උච්චාරණ විලාසයෙන්ද අර්ථයෙන්ද වෙනස් වේ. එතකොට ඒ පැරණි වචනවලට අලුත් වචන එකතු වෙනකොට ඒවා ශබ්ද කරන විදිහත් වෙනස් වෙනවා. ඒ වගේම තේරුණුත් අර්ථයත් පොඩි හාමුදුරුවනේ වෙනස් වෙනවා. ඇයි? පරණ වචනවලට අලුත් වචන එකතු වෙනකොට. ඇතම් විට වෙනත් භාෂාවන් ඇසුර නිසාද බස වෙනස් විය හැකිය. වෙනත් භාෂාවන් නිසා නේද? සිංහල භාෂාව පෝෂණය වුණු ප්‍රධානතම භාෂාවන් දෙකක් තමයි සිංහල, පාලි, සංස්කෘතයි කියලා කියන්නේ. පාලි සංස්කෘතයි. එතකොට මේ පාලි සංස්කෘත
දෙක ආශ්‍රයෙන් තමයි ගොඩක් සිංහල භාෂාව පෝෂණය වෙලා තියෙන්නේ. එතකොට අන්න වෙනත් භාෂාවලින් ඇවිල්ලා මේ වචන අපට සිංහල භාෂාවට ඇවිල්ලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට පොඩි හාමුදුරුවනේ, අපි හැම කෙනාම පාවිච්චි කරනවානේ දුරකථනය නේද? පාවිච්චි කරනවා දුරකථනය. එතකොට අපි කවදාකවත් කියන්නේ නැහනේ මග දුරකථනය දෙන්ටේ කියලා. කවුරුත් කියන්නේ නැහනේ මට දුරකථන ඇමතුමක් දෙන්නේ කියලා. මට ඇමතුමක් දෙන්නටේ කියලා කියන්නේ නේද? කියන්නේ මොකද්ද? මට කෝල් එකක් දෙන්න. අන්න ඉංග්‍රීසියෙන් සිංහලට ඇවිල්ලා තියෙනවා. අන්න ඒක එතකොට අපි සිංහල කරගෙන තියනවාද? සිංහල කරගෙන තියෙනවා. නේද? සිංහල කරගෙන තියෙන. ඒ වගේම තමයි දුරකථනය. අපි කවදාවත් දුරකථනය නෙමෙයි කියන්නේ බොහෝ විටනේ. අපි කියන්නේ ෆෝන් එක. අන්න ඉංග්‍රීසියෙන් සිංහලට ආපු වචන. අපි ඒවා ඉංග්‍රීසි වචන සිංහල බවට හරවගෙන තියෙනවා. ඒක සිංහල කරගෙන තියෙනවා. නේද? යන්න ඒ වගේ වෙනත් භාෂාවලින් ආපු වචන හින්දා ඒ වගේ උච්චාරණයත් ඒ වගේ තේරුමත් එතකොට වෙනස් වෙන අවස්ථා එනවා. ඒ වගේම ගද්‍ය පද්‍ය සාහිත්‍ය නිර්මාණයේදී නව පැරණි මෙන්ම සංස්කෘත පාලි භාෂාවල වචන භාවිතා කෙරේ. එතකොට මේ අපි කවියක් පද බඳිනකොට වගේම කතාවක් ලියනකොට මේ විදිහට සිංහලෙන් උවත් සංස්කෘත පාලි මේ වගේ භාෂාවල වචන අපි උපයෝගී කරගන්න. ඔහොම ගිහිල්ලා 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 තමයි අපේ භාෂාව බවට පත් වෙන්නේ උවත්. අපේ වචන බවට පත් වෙන්නේ. එතකොට අන්න ඒ වගේ වචනවලත් අපි එතකොට තේරුම් ගන්නට ඕනේ. ඒ වගේ වචනවල තේරුම් අපි තේරුම් ගන්නට ඕනේ. හොයන්නට ඕනේ. එසේ භාෂාත්මක ප්‍රකාශනවල ඇතුළත් අදහස් තේරුම් ගැනීම අර්ථාවබෝධයයි. ආන්න. එතකොට අන්න ඒ වෙනත් භාෂාවලින් ආපු වචනවල එවගේම පැරණි වචනවල එවගේම පැරණි වචනවලට නව එකතු වුණු වචන මෙන්න මේ ආදී මෙන්න මේ පදවල අර්ථය තේරුම් ගැනීම තමයි අර්ථාවබෝධය කියලා පොඩි හාමුදුරුවනේ කියන්නේ. අර්ථාවබෝධය උසස් ලෙස භාෂාව හැසිරවීමට අවශ්‍ය කුසලතාවයකි. එතකොට යම් යම් පදවල අර්ථය තේරුම් ගන්නවයි කියලා කියන්නේ අන්න ඒ තේරුම් ගැනීම අර්ථාවබෝධය කියලා කියනවා. හැබැයි ඒකෙන් එන දක්ෂතාවය තමයි උසස් භාෂාව උසස් ලෙස, කියන්නේ භාෂාවේ හොඳම වචන ටික අපට, භාෂාවේ තියෙන වටිනාම වචන ටික අපට හසුරවන්නට ගද්‍යකරණයේ පද්‍යකරණයේදී යොදන්නට අපිට පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන කුසලතාවය පොඩි හාමුදුරුවනේ මේ අර්ථාවබෝධය තුළින් අපිට හම්බ වෙනවා. මේ අර්ථාවබෝධය තුළින් අපිට හම්බ වෙනවා. ඒකයි කියන්නේ මේ උසස් ලෙස භාෂාව හැසිරවීමේ කුසලතාවය වර්ධනය වෙනවා. උසස් ලෙස භාෂාව හැසිරවීමේ කුසලතාවය වර්ධනය වෙනවා. මේ අර්ථාවබෝධය අපි තේරුම් ගත්තයින් පස්සේ අර්ථාවබෝධය කරන්නේ කියන්නේ මොකද්ද කියන එක අපි තේරුම් ගත්තයින් පස්සේ. හැබැයි මේකට අපි පොත්පත් කියවන්නට ඕනේ නේද? පොත්පත් කියවන්නට ඕනේ. එහෙමුණත් තමයි අර්ථාවබෝධය අපිට තේරෙන්නේ. අර්ථාවබෝධය කියන පාඩමේ ප්‍රයෝජනය අපට ලැබෙන්නේ අන්නේ පොත්පත් කියවයින් පස්සේ, ගද්‍ය පද්‍ය කෘති කියවයින් පස්සේ. හොඳයි. අප භාෂාව යොදා ගන්නේ අපගේ අදහස හා හැඟීම් අන් අයට ප්‍රකාශ කිරීමටයි. එතකොට අපි භාෂාවක් යොදා ගන්නේ
වාචිකව හෝ වේවා ලිඛිතව හෝ වේවා අපේ අදහස් නේද? අපේ අදහස් තව කෙනෙකුට ප්‍රකාශ කරන්නට ලේඛනය ඒ සඳහා භාවිතා කෙරෙන එක් ක්‍රමයකි. මේ ලිඛිත භාෂාව එක් ක්‍රමයක්. ලේඛනගත යමක් කියවීමෙන් ලේඛකයාගේ අදහස් හා හැඟීම් අප සතු කරගත හැකිය. ලේඛනයක් කියවා තේරුම් ගැනීමට ඇති හැකියාව අර්ථාවබෝධයයි. ඔන්න තව එකක් නේද? ඔන්න තව එකක්. මුලින් කිව්වා පාලි, සංස්කෘත, ඒ වගේම පැරණි සිංහලය, පැරණි සිංහල වචන වෙනුවට එකතු වුණු නව අලුත් වචනවල අර්ථය තේරුම් ගැනීම අර්ථාවබෝධයයි කියලා. හැබැයි දැන් කියනවා මොකද්ද? යම්කිසි ගද්‍ය හෝ පද්‍ය හෝ කොටසක් කියවලා, ගද්‍ය හෝ පද්‍ය හෝ කොටසක් කියවලා එහි අර්ථය තේරුම් ගැනීමේ හැකියාව කියනවා අර්ථාවබෝධය කියලා. අර්ථාවබෝධය කියලා. එතකොට බලන්න පොඩි හාමුදුරුවනේ, අර්ථාවබෝධය කියලා කියන්නේ පොදුවේ ගත්තොත් තේරුම් ගැනීමයි. දීලා තියෙන ඡේදයක හෝ දීලා තියෙන කවියක හෝ අර්ථය තේරුම් ගැනීම තමයි අර්ථාවබෝධය කියලා කෙටියෙන් කියන්නේ. හැබැයි ඒකට අර අමාරු වචන කියලා කියන්නේ අපි නේ පොඩි හාඳුන. අපි අහලා තියෙනවනේ අමාරු වචන කියලානේ. අන්න ඒ අමාරු වචනවල තේරුම අපි දැනගෙන ඉන්න ඕනේ. අමාරු වචනවල තේරුම අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ අමාරු වචනවල තේරුම් දැනගත්තොත් තමයි පොඩි හාමුදුරුවනේ ඒ ඡේදයෙන් දෙන මුඛ්‍ය අර්ථය අපිට තේරුම් යන්නේ. අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන. හැබැයි අන්න එතකොට පොඩි හාමුදුරුව විශේෂ කාරණාවක් මෙතන තියෙනවා. ලේඛනගත යමක් කියවීමේදී, ලේඛනගත යමක් කියවීමේදී මේ තියෙන. ලේඛනගත යමක් කියවීමෙන් ලේඛකයාගේ අදහස් හා හැඟීම් අප සතු කරගත හැකිය. අන්න පුඩහන විශේෂම කාරණාව. ලේඛනගත යමක් කියවීමෙන් ලේඛකයාගේ අදහස් හා හැඟීම් අප සතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ ලේඛනයක් කියවලා තේරුම් ගන්න පුළුවන් වුණාම ලේඛකයෙක් ඉන්නවනේ පුඩහන, ලේඛකයා නේද? මෙන්න මේ ලේඛකයාගේ අදහස, ලේඛකයා අපට කියන දෙය අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් විතරක් නෙවෙයි, මෙතන කියනවා අදහස් හා හැඟීම් අප සතු කර ගන්න පුළුවන්. අදහස් එයා දෙන, ඒ ලේඛකයා දෙන අදහස සහ ඒ ලේඛකයාගේ හැඟීම අපේ කර ගන්න පුළුවන්. අපේ කර ගන්න පුළුවන්. ඇයි? අපිට එහි අර්ථය විඳින්න පුළුවන් නේද? ඒ අර්ථය විඳින්න පුළුවන්. ඒ වගේම තමයි ඒ අර්ථයෙන් අපිට යම්කිසි සතුටක් වින්දනයක් ලබන්න පුළුවන් නේද? අන්න ඒක තමයි මේ අප සතු කරගන්නවයි කියලා කියන්නේ. අපට සමහර විට නවමු අත්දැකීමක් එනවා. එහෙම නැත්නම් අපි කියන අලුත් අත්දැකීමක් එනවා මේක නේද? මේ යමක් කියවලා ඒකේ තියෙන පද ටික තේරුම් අරගෙන ඒකේ තියෙන අදහස් අපේ ඔළුවට දාගත්තාම, එහෙම නැත්නම් අපි කියනවා අපේ හිතට දාගත්තාම, අපි ඒ ටික මතක තියාගත්තාම, අපි ඒ ටික ඉගෙන ගත්තාම, අන්න පොඩි හාමුදුරුවනේ අලුත් අදහස්, ඒ ලේඛකයාගේ අදහස අපේ කරගන්න පුළුවන්. ලේඛකයාගේ අදහස තමන්ගේ කරගන්නට පුළුවන්කමක් තියෙනවා. තමන් සතු කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒකයි මෙතනදී කියන්නේ. අන්න ඒ හැකියාව, ලේඛනයක් කියවා තේරුම් ගන්නට පුළුවන් හැකියාව පොඩි හාමුදුරුවනේ කියනවා මොකද්ද? අර්ථාවබෝධය කියලා. අර්ථය අවබෝධ කර ගැනීම. මෙන්න තියෙනවා චූටි කාලේ අපි ඉගෙන ගත්තු කවි පන්තියක් නේද? අහස ගැන කියවන කවි පන්තියක් තියෙනවා. අහස ගැන කියවන මේ තියෙන අහස නේ. මෙන්න මේක ගැන තමයි මේ කියන්නේ. බලන්න මොකද්ද කියන්නේ. මේක ලස්සනට කියන්න පුළුවන්. දිලිහි දිලිහි ආකාසේ
බබලන මල් තාරකාම් බැබලි බැබලි ආකාසේ දිලිහෙන මල් තාරකාම් කළුවර රෑ ආකාසේ සිනහ වෙවි තාරකාම් ගන්ටත් බෑ දෙන්ටත් බෑ පුංචිරුවන් තාරකාම් බලන්න මේ ආනන්ද රාජකරුණා කවියා නේද? ආනන්ද රාජකරුණා කියන කවියා ලේඛකයා මේ අහසේ තියෙන තරු ගැන අහසේ තියෙන තාරකා ගැන මේ අපට කියලා තියෙනවා. බලන්නකො නේද? මේක හරිම ලස්සන කවි පන්තියක්නේ. මම ලස්සනට කිව්වා මොකද්ද? දිලිහි දිලිහි ආකාසේ බබලන මල් තාරකා. එතකොට මේ දිලිහි දිලිහි නේද? දිලිසෙනවලු අහසේ. බලන්න මේ තියෙන්නේ මේ තරු තරු දිලිසෙනවා. බලන්න පොඩි හාමුදුරනේ. තරු දිලිසෙනවා. ඒක කියන්නේ දිලිහි දිලිහි ආකාස. අපි රැයට අහස බැලුවාම නේද? ගම් අහසේ නිල්වන් අහසේ තරු තරු තියෙනකොට තාරකා තියෙනකොට නිකන් ලයිට් දාලා වගේනේ, විදුලි බල්බ දාලා වගේ දිලිසෙනවා. අන්න ඒක මේ කියන්නේ දිලිහි දිලිහි ආකාසේ දිලිසි දිලිසි බබලන මල් වගේලු මොනවාද? තාරකා. මේ තරු බබලන මල් නේද? දිලිසෙනවලු බබලනවා, එළිය දෙනවා, ආලෝකය දෙනවා. හරි, අර මල් වගේ මල්වලට තමයි උපමා කරන්නේ මේ අහසේ තියෙන තරු තාරකා. ඒකයි දිලිහි දිලිහි ආකාසේ බබලන මල් තාරකා කියලා කියන්නේ. ඊළඟට බැබලි බැබලි ආකාසේ දිලිහෙන මල් තාරකා. අහසේ බබලනවා. හැබැයි ඒ බැබලි බැබලි නේද බබලනවා. බලන්න එකින් එක ගැලපෙනවානේ. බැබලනවා විතරක් නෙමෙයි බැබලි බැබලි දිලිසෙනවා නේද? අහසේ තරු පේන්න තියෙනවා. ඒ තරුවල ආකාරය ආලෝකය විහිදෙනවා. විහිදුනෙන් පස්සේ බැබලෙනවා. ඒකෙන් මෙතන කියන්නේ දිලිහෙන මල් තාරකා. ඒ බැබලෙනකොට දිලිසෙනවා, ආලෝකය ගෙන දෙනවා. ඉතින් චූටි කාලේ නේද අපි ලදරු පාසල් යන කාලෙහෙම මේක පාඩනොත් කළා නේද? ඊට පස්සේ කළුවර රෑ ආකාසේ සිනහ වෙවි තාරකා. දැන් මේ තරු නැත්තම් තාරකාවන් තියෙන්නේ රාත්‍රියේනේ. තාරකාවන් තියෙන්නේ රාත්‍රියේ අහසේ. මේ රාත්‍රියේ අහසේ තියෙන තාරකාවන් මුලින්ම කිව්වා බබලනවා, ඊට පස්සේ දිලිසෙනවා කියලා අපි කිව්වා. ඒ දිලිහෙන බැබලෙන මල් නැමැති තරු කොහොමද ඉන්නේ? සිනහ වෙවි තාරකා. හිනා වෙනවලු. අර දිලිසෙනවයි කියලා කියන්නේ මේ කවියා කියන්නේ මේ හිනා වෙනවා වගේලු නේද? අර තව කවියක් තියෙන නේද? අර තවබෝධයට මේකත් හරි වටිනවා. මේ වගේ අර චූටි කාලේ අපි දන්න කවිය. දත් කැකුළු පාලා සුරතල් සිනාසීලා බොළඳ බස්දීලා කෙලිසියෝ ළඟ දූලි ගාලා. බලන්න ඒක කියනවට නේද මේ මේ මං ඒ කවිය කිව්ව පොඩි හාමුදුරුවනේ. මේ කළුවර රෑ ආකාශයේ සිනහ වෙවි තාරකා. අර මේ දත් කැකුළු පාලා කියන කවියේ දත් කැකුළු පාලා මේ කැකුළු මල් වගේලු මේ චූටි දරුවා නේද? චූටි දරුවා හිනා වෙනකොට මල් කැකුළු වගේ. ඇයි? අර චූටි කිරිදත් පේනවා හිනා වෙනකොට නේද? ඒකයි මේ කියන්නේ දත් කැකුළු පාලා චූ කිරිදත් විලිස්සාගෙන තමයි හිනා වෙන්නේ. එතන මෙතන කියන්නේ සිනහ වෙවි තාරකා. මේ කළුවර රෑ ආකාශයේ සිනහ වෙවි තාරකා. මේ රාත්‍රියට පායලා තියෙන මේ ආකාශයේ තරු රෑ අහසේ තරු හරියට හිනා වෙවි ඉන්නවා වගේ දිලිසෙනවා.
අර චූටි දරුවත් හිනා වෙනකොට කිරිදත් ආවම හිනා වෙද්දි දිලිසෙනවානේ. දිලිසෙනවා. අන්න ඒ වගේ මෙතන සිංහා විවේ තාරකා මේ රෑ අහසේ හිනා වෙනකොට ආලෝකයක් දෙනවා. චූටි දරුවොත් එහෙම නේද? ගෙදරකට චූටි දරුවෙක් ආවම හිනා වෙවි කොච්චර සෙල්ලම් කළත් අපි කවුරුත් මුකුත් කියන්නේ නැහැ. හරි ආලෝකයක් දෙනවා නේද? අපි කියනවා පාළුව මැකෙනවා කාන්සිය මහන්සිය නැතුව යනවායි කියලා කියන්නේ. ඒ වගේ දෙයක් තමයි මෙතන මේ. මේ පොඩි හාමුදුරුවෝ. හරි වටිනවා. සිනහ වෙවි තාරක. එතකොට මේ රෑ ආකාශයේ තරු හිනා වෙනවා වගේ හිනා වෙවි ඉන්නවලු. හැබැයි ගන්ටත් බෑ දෙන්ටත් බෑ පුංචි රුවන් තාරකා. නා ඒ හිනාවෙලි හිනාවෙවි හිටියට නේද? බැබලි බැබලි හිටියට දිලිහි දිලිහි හිටියට තරු කාටවත් ගන්න පුළුවන්ද? ගන්න බැහැ. තරු ගලවල ගන්න බැහැ. ඒ වගේම තමයි දෙන්නත් බැහැ. කාටවත් තරුවක් දෙන්න පුළුවන්කමකුත් නැහැ. ගන්නත් බැ දෙන්නත් බැ. පුංචි රුවන් තාරකා මේ චූටි තරු අපිට ගන්නට පුළුවන්කමකුත් නැහැ. දෙන්නට පුළුවන්කමකුත් නැහැ. මේ තියෙන්නේ තරු පායලා තියෙන නිල්වන් අහස් කුසක් මේ තියෙන රාත්‍රී කාලේ සවස් කාලේදී බලන්න අහසේ තරු වලින්ම ආලෝකමත් වෙලා මේ මහ පොළව නේද? අර සඳ එළිය වගේ තමයි තරු වලට මහ පොළව නැත්නම් මේ පෘථුවිය මේ භූමිය ආලෝකමත් වෙන ස්වභාවය මේ ආනන්ද රාජකරුණ මහත්තයා කියන්නේ අර්ථාවබෝධය කියලා කියනන්නේ ඒකයි. මේකෙන් කියවෙන දෙය අපිට තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙන්න ඕන. තේරුම් ගන්නට. එතකොට තමයි කවියාගේ අර ඒ අත්දැකීම අපි මුලින් කිව්වේ කවියාගේ අත්දැකීම අපේ අත්දැකීම බවට පත් කර ගන්න පුළුවන් වෙන්නේ. කවියාගේ අදහස් හැඟීම් අපේ අදහස් හැඟීම් බවට පත් කර ගන්නට පුළුවන්කමක් තියෙන. අන්න එතනට පොඩි හාඳුරු අපි අර්ථාවබෝධය කියන පාඩම ඉගෙන ගත්තාම ඒ අර්ථාවබෝධයේ වටිනාකම අපිට තේරෙන්න වෙන. අපි එතනට යන්න ඕනේ. අපි එතනට යන්න ඕනේ. ඒකයි මෙතන පොඩි හාඳුරුනේ කියන්නේ. බලමු. ඊළඟට මෙතන තියෙනවා පොඩි හාමුදුරු කෙනෙක් අලුතෙන් පැවිදි වෙලා පොඩි හාමුදුරු කෙනෙක් පන්සලේ වෙන දේවල් ගමේ වෙන දේවල් නේද? පන්සලේ ගමේ වෙන දේවල් ටිකක් දැන් මේ බලාගෙන ඉන්නවා කියනවා එක්කෙනෙකුට. අපිත් එහෙමනේ නේද? අපි චූටිම කාලේ පැවිදි වෙලා පන්සලේ ලොකු හාමුදුරුව පින් දෙනකොට අපි අහගෙන ඉන්න මොනවාද මේ කියන්නේ කියලා නේද? පින් වාක්‍යය කියනවා. ඊට ඉස්සරලා ඥාතීන්ට පින් දෙනවා නේද? දෙවියන්ට පින් දෙනවා. ඒ වගේම අනුශාසනාවන් කරනවා නේද? බණ කියනවා. අපි මේ දේ හොඳට අහගෙන ඉන්න මොනවාද මේ ලොකු හාමුදුරුව කියන්නේ කියලා අපි අහගෙන ඉන්නවා. අපි අහගෙන ඉන්නවා. අන්න ඒක තමයි අර්ථව බෝධයට විශේෂම දේ. අහලා අපිට යමක් තේරුම් ගන්න පුළුවන් හැකියාවකුත් තියෙන්න ඕනේ. මෙන්න මෙතන පොඩි හාමුදුරු කෙනෙක්ගේ අත්දැකීම් ටිකක් මේ කියන්නේ පොඩි හාමුදුරුනේ. බලමු බලන්න. පේරුදානේ ගෙනාපු උපාසක උපාසිකාවන්ට ලොකු හාමුදුරුව පින් අනුමෝදන් කළා. දැන් මේ පොඩි හාමුදුරු කියන කොහොමද පින් අනුමෝදන් කළේ? ත්‍රිලෝක තිලක සකලඥය සාගර පාර ගතා ශේෂ ගුණරත්න මන්දිරායමාන අපතිලෝගුරු සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා සුද්ධ වූ. තව තියෙනවා බුද්ධ පූජා පැවැත්වීමෙන් නේද? ඔහොම එක දිගට තියෙනවා. මේ පින් වාක්‍යයේ කොටසක් නේ. මේ තියෙන්නේ පින් වාක්‍යයේ කොටසක් නේද? ත්‍රිලෝක තිලක සකලඥය සාගර පාර ගතා ශේෂ ගුණරත්න මන්දිරායමාන අපතිලෝ ගුරු සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා සුද්ධ වූ නේද? ඔහොම කියනවා නේද? ලස්සනට කියනවා. ලොකු හාමුදුරුවරු හරි ලස්සනට කියනා මේ පින් වාක්‍ය නේද? මෙන්න මේක කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මේක තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. ඊළඟට ඔන්න ගමේ පන්සලේ හාමුදුරුවෝ පිරිත් අනුශාසනාවක් කරනවා. අහනවද? අහලා තියෙන පොඩි හාමුදුරුවෝ. ඒ පොඩි හාමුදුරුවෝ කොහොමද කියන්නේ? ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කෘතවේදී ගුණගරුක පින්නතුනි. දැන් ලොකු හාමුදුරුවෝ මේ ගමේ පන්සලේ හාමුදුරුවෝ
අනුශාසනාවන කරන්න නේද පිරිත් අනුශාසනාව කරන. ලොවතුරා තථාගත බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ. විවිධ අවස්ථාවල තමන් වහන්සේ හමුවට පැමිණියා වූ මේ විදිහට කියන. මේ විදිහට කියන. දැන් මේ ගමේ පන්සලේ හාමුදුරුවෝ පිරිත් අනුශාසනාවක් කරන විදිහ තමයි මේ තියෙන්නේ. මේ විදිහට කිව්වා. මොකද්ද මේ කියන්නේ කියලා දැන් ප්‍රශ්නයක් නේ. දැන් උදාහරණයක් ඇරෙයිද ත්‍රිලෝක තිලක. ත්‍රිලෝක කියලා කියන්නේ තුන් ලෝකය. නේද? ත්‍රිලෝක තිලක තුන් ලෝකය. මේ ආදී මේ ඔක්කොම තියෙන බුදුහාමුදුරුවන්ට කියන නම් බුදුහාමුදුරුවෝ කොයි වගේ කෙනෙක්ද කියන එක තමයි මෙතනදී මේ අපට කියන්නේ. මේ පින් වාක්‍යයේදී කියන්නේ අන්න ඒකයි. නේද? පින් වාක්‍යයේදී කියන්නේ ඒකයි. මොනවාද බුදුහාමුදුරුවන්ගේ සුවිශේෂී ගුණ මෙතනදී කියනවා. මොකද්ද? ත්‍රිලෝක තිලක, සකලඥය, සාගර පාරගතාශේෂ, ගුණරත්න මන්දිරායමාන අන්න බුදුහාමුදුරන්ගේ ගුණ කියනවා කියලා අපිට දැන් තේරෙන්න ඕන. ඊළඟ ගමේ පන්සලේ හාමුදුරු ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කෘතවේදී මේ ආදී විදියට කියන. මේ කියන්නේ පොඩි හාමුදුරුවනේ ගමේ මිනිස්සු හරිම හොඳයි. මිනිස්සු හරිම හොඳ පිරිසක්. ඒ නිසා ඒ මිනිස්සුන්ට ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කෘතවේදී ගුණගරුක පින්නතුනි කියලා ආමන්ත්‍රණය කරනවා. හොඳ මිනිස්සු ටිකක් නේද? පුණ්‍යවන්ත මිනිස්සු ටිකක්. ඒ නිසා ඒ අයට එහෙම ආමන්ත්‍රණය කරනවා. එතකොට ඒ කාලයේ විවිධ අවස්ථාවන්වල බුදුහාමුදුරුව හම්බ වෙන්න පැමිණිලා තියෙනවා. යම් යම් බමුණු කුල ගෝත්‍රවල ඒ අය පැමිණිලා තියෙන එක තමයි මේ කියන්නේ. පැමිණියා වූ කවුද කියලා අපි හිතාගමු. අනේ පිඩුසිටුතුමා නේද? එහෙම නැත්නම් විසාකා මහෝපාසිකාව නේද? එහෙම නැත්නම් ජීවක වෛද්‍යවරයා, එහෙම නැත්නම් අජාසත් රජතුමා. මේ විදිහට අපිට හිතන්න පුළුවන් කවුරු හරි ආව. මෙන්න මේක තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒ තේරුම් ගැනීමේ ශක්තිය තමයි අර්ථාව බෝධය. මේක කියවලා තේරුම් ගන්න පුළුවන් ශක්තිය. බලමු තව එකක් තියෙන මේ වගේ. තෙපානි සුපාසක මහතා පුන් පොහෝය දවසේ ධර්මශාලාවේදී ජාතක පොත කියුවා නේද? දැන් අදටත් ගම්පලාත්වල තියෙන පොඩි හාමුදුරුවනේ හැන්දෑවට පොය දවසේ යනවනේ අපේ අම්මලා තාත්තලා සිල් සමාදන් වෙන්න නේ. අපේ අම්මලා තාත්තලා යනවා සිල් සමාදන් වෙන්න. මේ සිල් සමාදන් වෙන්න ගිහිල්ලා සමහර විට රාත්‍රියේත් ඉඳලා පහෝදා උදේ තමයි එන්නේ. රාත්‍රියේත් ඉඳලා පහෝදා උදේට තමයි එන්නේ. මෙන්න මේ පහෝදා උදේට එන්න රාත්‍රියේ ධර්මශාලාවේ ගත කරනකොට ධර්මශාලාවේ ඉන්න කවුරු හරි වැඩිහිටියෙක්, වැඩිහිටි අම්මා උපාසක අම්මා කෙනෙක් හරි උපාසක මහත්තයෙක් හරි පැරණි පොත්පත් කියවනවා නේද? ධම්මපදය කියවනවා, ලෝබඩ සංග්‍රහව කියවනවා, ජාතක පොත් වහන්සේ කියවනවා නේද? ඒ වගේම ඉස්සරම කියෙව්වා පොඩි හාමුදුරුවනේ බුත් සරණ නේද? දහම් සරණ, ධම්සා දහම් සරණ, සංඝ සරණ මේ ආදී පොත් කියෙව්වා ඉස්සර. අදට සමහර පැතිවල තාම කියවනවා නේද? ධර්ම සාකච්ඡා තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් මේ පොඩි හාමුදුරුවෝ දකිනවා. ජාතක පොත කියවනවා ධර්මශාලාවේ. ජාතක පොත කියවනවා කවුද? මේ තෙපානිස් කියන උපාසක මහත්මයා. රාත්‍රියේදී බලමු බලන්න. යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි අපමහා බෝසතාණෝ විෂ වෛද්‍ය කුලයක ඉපිද වෙදකමෙන් ජීවත් වන්නාහුය. එකල එක් ජනපදවාසී වූ මිනිසෙකු සරපයෙක් දෂ්ට කොටපූයේය. බලන්නකො මේ කියන්නේ ජාතක පොත පැරණි සිංහල නේ පොඩි හාමුදුරනේ. මේ පැරණි සිංහල ජාතක පොතේ මේක කියන්නේ පහුගිය කාලයක බරණැස් නුවර බ්‍රහ්මදත්ත කිය රජුරු කෙනෙකුන් වාසය කළා, රජ කළා. ඒ කාලයේදී අපේ මහ බෝසතාණන් වහන්සේ විෂ වෛද්‍යවරයෙක් විදිහට, විෂ වෛද්‍ය කුලයක විෂ වෛද්‍යවරයෙක් විදිහට උපදිලා
වෙදකමින් ජීවත් වෙනවා නේද? වෙදකමින් ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන කාලයේ ඒ තමන්ම ජීවත් වෙන ගමෙහි එක මිනිසෙක් සර්පයෙක් දෂ්ට කරලා. ඒක තමයි මෙතන තියෙන්නේ. ඒක තමයි මෙතන තියෙන්නේ. එතකොට අපිට මෙන්න මේ වගේ යමක් කියවලා පොඩි හාමුදුරුවනේ තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තියෙන්නට ඕනේ. තේරුම් ගන්න පුළුවන් ශක්තියක් අපිට තියෙන්නට ඕනේ. එම ශක්තියක් තිබ්බොත් තමයි පොඩි හාමුදුරුවනේ මේ අර්ථාව බෝධය කියන පාඩම අපිට තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙන්නේ. එතකොට මෙන්න අර්ථාව බෝධය කරන්නට අපිට උපදෙස් ටිකක් තියෙනවා. අර්ථාව බෝධය කොහොමද අපි කරන්නේ? අර්ථාව බෝධය කොහොමද අපි කරන්නේ කියන එක පිළිබඳව චුට්ටක් අපි අවධානය යොමු කරන්නට ඕනේ. පෙළ හොඳින් කියවන්නට ඕනේ. අපිට දීලා තියෙනවා නම් යම්කිසි දෙයක් ඒක අපි හොඳට කියවන්නට ඕනේ. අපිට දීලා තියෙනවා නම් යමක් ඒක අපි හොඳට කියවන්නට ඕනේ. ඒ කියවුවොත් තමයි අපිට ඒකේ තියෙන දෙය තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. අපිට තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙන නිසා කීප වතාවක් අපි මේක හොඳට කියවන්නට ඕනේ. කීප වතාවක් කියවන්නට ඕනේ. ඒ වගේම තමයි දුෂ්කර වචන ලකුණු කර ගන්නට ඕනේ. අපිට දැන් අමාරු වචන තියෙනවනේ. නේද? අමාරු වචන තියෙනවනේ. අන්න ඒ අමාරු වචන අපි ලකුණු කර ගන්නට ඕනේ. වෙන වෙනම ලකුණු කර ගන්නට ඕනේ. දැන් උදාහරණයක් හැටියට පොඩි හාමුදුරුවෝ අපි මෙන්න මෙහෙම කවියක් තියෙනවා. මම ලියනවා මෙන්න මේ කවිය පොඩි හාමුදුරුවනි. මොකද්ද කවිය? ඔයාලා දන්න කවියක් තියෙනවා. මේක ඔයාලගේ ඉගෙනීමටත් පොඩි හාමුදුරුවනි සෑහෙන වැදගත් වෙනවා. ඉගෙනීමටත් සෑහෙන වැදගත් වෙනවා. ඔයාලා දන්න කවියක්. මම මෙන්න මෙහෙම ලියනවා. අල්ලට සිංහවත් රස නැති කැවිලි කකා. කැවිලි කකා නේද? ඊට පස්සේ මෙතන වල් කොළ බිම අතුට නේද? නිදි නොලැබ දුක්තකා දුක්තකා දුක්තකා. මේ කවිය වලගේ වදන් කවිය පොතේ තියෙන පොඩි හාමුදුරුවනි. දුක්තකා කල් ගිය නේද? රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා නේද? ඊට පස්සේ ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා. එහම කවියක් තියෙනවනේ නේද? දැන් මේ අපි අර්ථ අවබෝධයෙන් කරන්නේ යමක් කියවලා තේරුම් ගන්නට පුළුවන් හැකියාව කොහොමද අපි ලබා ගන්නේ කියන එක අපි මේ දැන් අර්ථ අවබෝධයෙන් ඉගෙන ගන්න යන්නේ. දැන් ඒකෙන් එකක් තිබ්බනේ. ඒකේ විශේෂ කාරණා දෙකයි අපි තවම කතා කළේ. දෙකක් එකක් තමයි හොඳට කියවන්නට ඕනේ. හොඳට කියවන්නට ඕනේ කියලා කිව්වා. දෙවෙනි කාරණාව තමයි අමාරු වචන තියෙනවා නම් ඒවා ලකුණු කර ගන්නට ඕනේ කියන එක.
අමාරු වචන තියෙනවා නම් ඒවා ලකුණු කරගන්නට ඕනේ කියන කාරණාව අපි කිව්වා. දැන් බලන්න මේ කවිය ඔයාලා වදන් කවි පොතේ පාඩම් කරලා හැමත් ඇති. මේ කවියක් ගත්තාම මේ කවිය ලස්සනට කියන්න පුරුදු වෙන්න ඕනේ. අර්ථ අවබෝධයෙන් නේ පොඩි හාමුදුරනේ. කවිය ලස්සනට කියන්නට පුළුවන් වෙන්නට ඕනේ. කොහොමද? කියමු බලන්න. අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා ඇල්මෙන් අකුරු උගනිවූ ඉදිරි වැඩ තකා. මොකක්ද කියන්නේ? අල්ලට සිංහවත් රස නැති කැවිලි කකා වල්කොල බිම අතුට නිදි නොලබ දුක්තකා. අපි ඉගෙන ගන්න කාලයේදී පොඩි හාමුදුරුවනේ සැප කියන එක නැහැනි නේද? සැප කියන එක නැහැ. මොකද අර පැරණි කියමනක් තියෙනවානේ. මොකද ඉගෙනීම කටුවත්තකි, එහි ඵලය මල්ලිත්තකි. මේ ඉගෙන ගන්නවයි කියන එක හරි අමාරුයි නේ. ඉගෙන ගන්නවයි කියන එක හරිම අමාරුයි. හැබැයි ඒක ප්‍රතිඵලය හරිම සුන්දරයි. මල් අත්තක් කියන්නේ ඒකයි. මල්ලිත්තක් වගේ, මලක් වගේ හරිම සුවඳයි නේද? හරිම ලස්සනයි, හරිම පිරිසිදුයි, වටිනාකම වැඩි, මිනිස්සු හැම කෙනාම ආසයි, ආදරය කරනවා, කැමති, අරගෙන යන්ට එනවා. අපෙන් ප්‍රයෝජන ගන්නට ඕන තරම් කට්ටි ඉන්න පොඩි හාමුදුරුවනේ අපි ඉගෙන ගත්තොත්. එනිසා මේ කවියෙන් කියන්නේ අපි ගත්තොත් දානමාන තිබුණත්, අපිට පිරිමිළම අපි දරුවෝ විදිහට ගත්තොත් කන්න බොන්න තිබුණත් නැතත් නිදාගන්න සුව පහසු, සැතපෙන්නට සුව පහසු තිබුණත් නැතත් පොඩි හාමුදුරුවනේ, ඒ වගේම හරියට අපිට සමහරට අඳින්න පළඳින්න නැති වෙයි. නමුත් එහෙම නොතිබුණයි කියලා අපි ඉගෙනීම කවදාවත් නැති කරගන්න, අතරමැද්දේ නවත්ත ගන්නට පොඩි හාමුදුරුවනේ හොඳ නැහැ. ඇයි ඒ? මෙතන කියනවා ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩතකා නේද? ආසාවෙන් කම්මැලි වෙන්නේ නැතුව නේද? කම්මැලි වෙන්නේ නැතුව අකුරු ඉගෙන ගන්නේ කියන. අකුරු ඉගෙන ගන්නේ කියලා කියන්නේ මේ ශිල්පය, මේ ශිල්ප ශාස්ත්‍රය හොඳට ඉගෙන ගන්නටයි කියලා කියනවා. ඇයි ඒ? ඉදිරි වැඩතකා, ඉදිරි වැඩතකා. අනාගතයේදී අපේ ජීවිත ලස්සන කරගන්නේ, අපේ ජීවිතය අර්ථවත් කරගන්නේ අපිමයි, වෙන කවුරුවත් නෙමෙයි පොඩි හාමුදුරුවනේ. එතකොට අපේ ජීවිතය අර්ථවත් කරන්නේ අපිම නම් ඒ අපේ ජීවිතය අර්ථවත් කරගන්නට ඕන කරන දැනුම අපි ගන්නට ඕනේ. ඒ දැනුම අපි ගන්නට ඕනේ. මොකද කවුරුවත් අපට බන්දේසියක තියලා දැනුම ආ කියලා දෙන්නේ නැහැ. අපි දැනුම හොයාගෙන යන්න ඕනේ නේද? ඒක අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට මෙන්න මේ කවියෙන් කියන්නේ, එතකොට අර්ථ අවබෝධයෙන් අපි දැන් කතා කරන්නේ. අර්ථ අවබෝධයට අනුව මේ කවියෙන් කියන්නේ ඉගෙනීම මඟ හරින්නේ නැතුව, මඟ නොහැර අපි සිදු කරන්නට ඕනේ. ඇයි ඒ? අනාගතය අපි සාර්ථක කරගන්නට නම්, අනාගතය අපි සාර්ථක කරගන්නට නම් අනිවාර්යෙන්ම අපි මේ ඉගෙනීම කියන එක සිදු කළ යුතු වෙනවා. ඒක තමයි කවදා හරි දිනක පොඩි හාමුදුරුවනේ අපිට තියෙන්නේ. මොකද අපි ඉන්නේ නැතන් සමහර විට අපේ වස්තු, එහෙම නැත්නම් අපේ යහළුවෝ
නේද අපේ සහෝදර මේ ඔක්කෝම ටික අපිව දාලා ගියත් අපි ඉගෙනගත්තු දේ අපිට තියෙනවා. ඉගෙනගත්තු දේ පොඩි හාමුදුරුවනේ අපිට තියෙනවා. ඒ නිසයි කියන්නේ ඒ දේ ගන්න පුළුවන්කමක් නැහැ. ඒ දේ අපිට ගන්න පුළුවන්කමක් නැහැ. එතකොට දැනුම අපි ළඟ තියෙනවා. අනිත් අතට හසු වෙන හැම දෙයක්ම පොඩි හාමුදුරුවනේ අපි අපෙන් ගන්න පුළුවන්කමක් තියෙනවා. රජතුමාට එහෙම නැත්නම් හොරහතුරන්ට එහෙම නැත්නම් රාජරාජ මහාමාත්‍යාදීන්ගේ ඒ සේවක සේවිකා ඉව ගන්න පුළුවන්කමක් තියෙනවා භෞතික සම්පත්. නමුත් මෙන්න මේ ඉගෙන ගන්න දෙය ඉගෙන ගත්ත දෙය පොඩි හාමුදුරුවනේ කාටවත් ගන්න බෑ නේද? කිසිම අපි කොහෙවත් දාලා තියෙනවද ඒක ඉගෙන ගත්ත දෙය? නෑ. එහෙම නැත්නම් හංගල කොහෙ හරි තියෙනවද හොරහතරෙකුට ගන්න බැරි වෙන්නේ කියලා? නෑ. ඉව තියෙන්නේ අපේ හිතේ අපේ මනස තුල තමයි අපි ඉගෙන ගත්තුවා තියෙන්නේ. ඒ නිසා කාටවත් ගන්න බෑ. කාටවත් පේන්නෙත් නෑ. එතකොට ඒ වගේ මෙන්න මේ දුෂ්කර වචන අපි ලකුණු කර ගන්නට ඕනේ. පෙළ අපිට තියෙන එක හොඳට ඡේදය හරි කවිය හරි ගීතය හරි මොකක් හරි කියලා ඒක හොඳට දෙතුන් පාර කියවලා ඉවර වෙලා අපහසු වචන අපි ලකුණු කර ගන්නට ඕනේ. අපහසු වචන ලකුණු කර ගන්නට ඕනේ. ඒවාෙහි අර්ථ දැනගන්න. අන්න අර්ථය අමාරු වචන අපි දැන් ලකුණු කර ගන්නවා. අමාරු වචන ලකුණු කරගත්තාසේම දෙවනුව ඊට පස්සේ කියනවා අර්ථය දැනගන්න, තේරුම් හොයන්න. තේරුම් හොයන්න ඕනේ. තේරුම හෙව්වොත් තමයි හොයලා තේරුම අපි දැනගත්තොත් තමයි පොඩි හාමුදුරුවනේ අපිට පුළුවන්කමක් තියෙන්නේ අර්ථ අවබෝධය. එම අර්ථ යොදා පෙළ නැවත කියවන්න. අර අපිට දීලා තියෙන එක, දීලා තියෙන ඡේදය, එහෙම නැත්නම් දීලා තියෙන කවිය, එහෙම නැත්නම් දීලා තියෙන ගීතය අර අපි අමාරු වචන ලකුණු කරගත්ත. ඒ ලකුණු කරගත්තු වචන වලට අදාළ තේරුම එතනට අමාරු වචනේ වෙනුවට යොදලා කියවන්න. අමාරු වචනේ වෙනුවට යොදලා කියවන්න. එතකොට අපිට අන්න ඒකේ තේරුම අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. අනෙත් පදහා ගලපලා ඊළඟට එම එය ඔබේ බසින් ලියන්න. අර දැන් අමාරු වචන ලියාගත්ත, අමාරු වචන ලියාගෙන වචනවල තේරුම් හෙව්වා. ඒ තේරුම් හොයපු වචන අර අමාරු වචන වෙනුවට දාලා අපි කියෙව්වා. දැන් කියනවා පොඩි හාමුදුරුවනේ මොකද්ද? එය ඔබේ බසින් ලියන්න. දැන් ඒ ලියපු දේ, ඒ කියපු දේ අපේ භාෂාවෙන් ලියන්න ඕනේ. අපිට තේරෙන විදිහට ලියන්න ඕනේ. අපට තේරෙන විදිහට ලිව්වොත් අපිට තේරෙන විදිහට ඒ දේ හදාගන්නට පුළුවන් නම් අන්න අපිට ඒ කියපු දේ තේරිලා. ඒ කියපු දේ අපිට තේරිලා. නේද? අපට තේරුණා. අන්න එතනට අපි එන්න ඕනේ. එතනට එන්නට ඕනේ. ඊළඟට එය අර්ථවත්ව ගැලපේදැයි සංසන්දනය කර බලන්න. ඒ කියන්නේ මුලින් තිය දුන්නු ඡේදය හෝ කවිය හෝ ගීතය ඒකේ තේරුමට දැන් අපි ලියපු තේරුම ගැලපෙනවද කියලා බලන්න ඕනේ. දෙක සංසන්දනය කරලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ඉස්සරලා ලියපු එක වෙනයි, අපට දුන්නු එක වෙනයි. එහෙම දෙකක් තුනක් වුණොත් පොඩි හාමුදුරුවනේ වැඩේ කරන්න බෑ. එනිසා දෙකේම එකම අර්ථය තියෙන්නට ඕනේ. අපි ලියපු එකේ සරල අර්ථය තියෙන්න පුළුවන්. අර අපට දීලා තියෙන එකේ එහෙම නැත්නම් අපි සරලව ලියපු නැත්නම් අර්ථ අවබෝධය සඳහා ලියපු ඒ දේ අර්ථය කඨොර වෙන්න පුළුවන්. අමාරු වචන බහුල වෙන්න පුළුවන්. නමුත් අපි ලියපු එක පැහැදිලි වෙන්නට ඕනේ. අරහා ගැලපෙන්නට ඕනේ. ඒ වගේම ශබ්දකෝෂ භාවිතය. ශබ්දකෝෂ භාවිතය අපේ ශබ්දකෝෂ නේද? සිංහල ශබ්දකෝෂ තියෙනවනේ සිංහල පදවල. මහා සිංහල ශබ්දකෝෂය එහෙම තියෙනවා. අන්න ඒ වගේ දේවල් පොඩි හාමුදුරුවනේ අපි අර්ථවත්ව භාවිතා කරන්නට ඕනේ. අර්ථවත්ව භාවිතා කරන්නට ඕනේ. ඇයි ඒ? එහෙම භාවිතා කළොත් අපිට මෙන්න මේ
අර්ථාවබෝධය කියන කොටස. අර්ථාවබෝධය අපිට හරියට කරගන්න පුළුවන්කමක් තියෙනවා. අර්ථාවබෝධය අපිට සිද්ධ කරන්න හොඳට තේරුම් අරගෙන හොඳට ඒ අර්ථාවබෝධයට අදාළ ඒ කොටසෙන් අපිට ප්‍රයෝජන ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒකයි මෙතනදී පුඩිහාමුදුරනේ අපිට කියලා දෙන්නේ. හොඳයි. එතකොට අර්ථාවබෝධය කියන්නේ මොකද්ද කියලා පුඩිහාමුදුරනේ දැන් ඔයාලට හොඳට තේරෙනවා ඇති කියලා මම හිතනවා. ඔයාලට තේරෙනවා. එතකොට මෙන්න මේ අර්ථාවබෝධය තුල යමක් තේරුම් ගන්නට තියෙන හැකියාව දක්ෂතාවය පුඩිහාමුදුරනේ අපි වැඩි දියුණු කරගන්නට ඕනේ. අපි වැඩි දියුණු කරගන්නට ඕනේ. ඇයි ඒ? අපිට විභාගයට ගත්තත් සමහර විට කවියක් දීලා සමහර විට පේලි 3-4ක ඡේදයක් දීලා ඒ ඡේදය ඒ කවිය කියවලා අසාති නැත්නම් පහලින් තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නට කියලා එන්නට පුළුවන්. එහෙම ආවොත් ඔයාලට අන්න අර උඩ තියෙන ඡේදය හෝ කවිය හෝ කියවලා තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙන්නට ඕනේ කියන එක තමයි පොඩි හාමුදුරනේ කියන්නේ. ඊළඟට 12 වෙනි පාඩමේ ක්‍රියාකාරකම. දැන් අර්ථාවබෝධය පිළිබඳව අපි දැන් ඉගෙන ගත්තා. කවියකුත් ඉගෙන ගත්තා. ඒ වගේම තමයි ආනන්ද රාජකරුණා මහත්තයා ලියපු ඒ පද්‍ය පන්තියකුත් දිලිහි දිලිහි ආකාශේ බබලන මල් තාරුකා කියන මේ පද්‍ය පන්තියත් අපි තේරුම් කරලා ඉගෙන ගත්තා. ඒ වගේම තමයි පොඩි හාමුදුරු කෙනෙක් දැකපු යම් යම් සිද්ධි තුනක් අපි ඉගෙන ගත්තා අර්ථාවබෝධයට. ඒ වගේම තමයි අර්ථාවබෝධය අපි කරන්ට නම් අපි යමක තේරුමක් ගන්න නම් තේරුමක් ඉගෙන ගන්නට නම් මොනවාද අනුගමනය කළ යුතු පිළිවෙල කියන එක අපි විශේෂ කාරණාවන් මොනවාද කියන එක අපි ඉගෙන ගත්තා. දැන් ඒ ඉගෙන ගත්ත ඒ කාරණාවන් එක අපි මෙන්න අපිට දීලා තියෙනවා ක්‍රියාකාරකම කරන්න. මෙම පැදිපෙළ පන්තියේ සියලු දෙනා එක්ව ශබ්ද නගා කියවන අර අපි මුලින් කිව්වේ දිලිහි දිලිහි ආකාශේ අපි ඒක ලස්සනට කිව්වා. අපි ඔක්කොම එකතු වෙලා කිව්ව නේද? මෙහි කවියා තරු ගැන විශේෂිත ලෙස දක්වා ඇති අයුරු උපුටා දක්වන්න මේ කවිය තියෙනවා විශේෂ කාරණාවක්. ඒ දිලිහි දිලිහි ආකාශය කියන එක තාරකා තරු පිළිබඳ විශේෂ කාරණාවන් කිහිපයක් ඒක තියෙන ඒවා ටික ලියන්නලු. පැදි පෙළෙහි අර්ථය ඔබේ බසින් ලියන්න. එතකොට ඔයාලට තේරෙන විදිහට ඒ කවි පද්‍ය පන්තියේ තේරුම සරල බසින් ලියන්නට කියලා කියන ඔයාලට පොඩි හාමුදුරුවනේ තේරෙන විදිහට. ඊළඟට මම කිව්වනේ ඡේදයක් හරි කවියක් හරි ගීතයක් හරි තමයි ඔයාලට එන්නේ සරල බසින් ඒක තේරුම් අරගෙන පිළිතුරු ලියන්න නේද? දැන් මෙන්න මෙතන තියෙනවා පහත සඳහන් ඡේදය කියවා දී ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. පිළිතුරු ලියන්න මේ තියෙන්නේ මණි ප්‍රශ්නය නේද? උම්මග්ග ජාතකයට අදාළ කතාවක් තමයි මේ තියෙන්නේ මණි ප්‍රශ්නය. අපි බලමු බලන්න. ශක්‍ර දේවේන්ද්‍රයන් විසින් කුස රජුරුවන්ට දුන් මණික තෙමේ අට තැනකින් වක් වූයේය. ඒ අටවක් මණිකෙහි ශක්‍රයන් ඇවුණු පුරාතන හුය දිරා ගොස් කැඩී ගියේය. පරණ හුය හැරපියා අලුත් හුයක් අවුනාලන්නට කිසි කෙනෙක් නොපොහොසත්ය. එක් දවසක් මේ මණිකෙහි පරණ දිරා ගිය හුය හැරපියා අලුත් ලණුවක් ලවයි කියා යවමැදුම් ගම ඇත්තනට වේදේහ රජුරුවෝ යවූහ පණිවිඩයක් යවනවා. මොකද්ද? මණිකක් තියෙනවා අට තැනකින් නැමිලා. ඒ අට තැනකින් නැමුණට සිදුරක් තියෙනවා. මේ සිදුරට නූලක් දාලා තියෙනවා. හුය නූලක් දාලා තියෙනවා. මේ නූල දැන් දිරලා ගිහිල්ලා. අලුතෙන් නූලක් මෙතනට මේ සිදුරෙන් දාන්න ඕනේ. අර පරණ හුය අයින් කරලා අලුත් සිදුරක් අලුත් හුයක් නැත්තම් නූලක් දාන්න ඕනේ. මේකට මේක දාගන්න කවුරුත් නැහැ දැන්. මේ නූල සිදුර මැද්දෙන්
එහා පැත්තර ගන්න කවුරුත් නෑ කාටත් බැහැ. ඒ නිසා මේ වේදේහ රජ්ජුරුවෝ නැගනහිර යව මැදුම් ගමට පණිවිඩයක් යවනවා, මෙන්න මෙහෙම දෙයක් තියෙනවා, මේ දේ කාටද පුළුවන් කියලා පණිවිඩයක් යවනවා. ගම් වැස්සෝ පරණ හුය අරින්නටත් අලුත් හුය ලන්නටත් නොපිළිවන් වූවාහු මහෝෂධ පණ්ඩිතයන් වහන්සේට කීවාහුය. පණ්ඩිතයන් වහන්සේ තෙපි නොසිතව මේ ටිකක් ගෙන්නවා ගනුවයි කියා ගෙන්වාගෙන මැණිකෙහි දෙකලවර සිදුරෙහි මේ බිඳු ගල්වා පලස් හුයෙන් ලනුවක් අඹරා අග මීයෙහි ගලා මඳක් මැණිකේ සිදුරට වද්දාලා කුහුඹුවන් නික්මෙන කුහුඹි බිලයක තබාලූසේක. දැන් නැගෙනහිර යවමැදුම් ගමට මේ මැණික යව්වා, මේකේ නූල මෙහා මේ සිදුරේ මෙහා පැත්තේ ඉඳලා එහා පැත්තේ නැත්නම් සිදුර ඇතුළට දාලා තිබුණු විදිහට හදලා දෙන්නටේ කියලා. අයි පරණ හුය දිරලා ගිහිල්ලා හින්දා ඒ නැගෙනහිර යවමැදුම් ගමට යව්වත් ඒ දේ බැරි වුණා, කවුරුත් නැහැ. ඊට පස්සේ මොකද වුනේ? මහෝසත පඬිතුමන්ට ඒ නැගෙනහිර යවමැදුම් ගමෙහි මිනිස්සු මේක මහෝසත පඬිතුමන්ට කිව්වා. කිව්වයින් පස්සේ මහෝසත පඬිතුමා මොකද කිව්වේ? මෙතන තියෙන තෙපි නොසිතව ඒ ගැන මුකුත් හිතන්න එපා, ඒක මං කරලා දෙන්නම්. හැබැයි මේ ටිකක්, මේ පැණි ටිකක් ඕනයි කිව්වා. මේ පැණි ටිකක් ඕන බලන්නකො නේද, මහෝසත පඬිතුමාගේ තියෙන ප්‍රඥාවන්ත භාවය. මේ පැණි ටිකක් ඕනයි කිව්වා. මේ පැණි ටිකක් ගෙන්නලා ඉවර වෙලා මහෝසත පඬිතුමා මොකද කළේ? ඉස්සරලාම කළේ මැණිකෙහි දෙපැත්තේ තියෙනනේ සිදුරු දෙක, දෙපැත්තේ සිදුරු දෙකක් තියෙන ඒ දෙකේ මේ පැණි ගෑවා. ඒ දෙකේ මේ පැණි ගෑවා. ඊට පස්සේ නූලක් අරගෙන හොඳට අඹරලා අරගෙන ඒ නූලෙහි කෙලවර නැත්නම් හුයෙහි කෙලවරත් මේ පැණි නැත්නම් මේ ගෑවා. ගාලා කූඹි ඉන්න තැනකට මේක අරගෙන ගිහිල්ලා තිබ්බා. තිබ්බේ කොහමද? අර හුයට හුය තිබ්බා අර සිදුරෙහි කෙලවරට. නූල අර මැණිකෙහි සිදුරෙහි කෙලවරට තිබ්බා. එතකොට මොකද්ද වෙන්න ඇත්තේ? කූඹි ටික ඇවිල්ලා අර මේ පැණිනි දෙපැත්තෙම අර නූල ඇදගෙන 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 එහා පැත්තේ හිලෙන් එහාට යන්න ගියා. එතකොට ඉබේම අර සිදුරෙන් මේ නූල එහාට අරගෙන යනවා. බලුම් බලන්න ඒකද උනේ කියලා. කුහුඹුවෝ මීයෙහි ගඳින් බිලයෙන් නික්ම මැණිකෙහි දිරාගිය පරණ හුය කාගෙන පලස් හු අග දැහැගෙන යටින් අදනාහු අනෙක් ඇලයෙන් පිටත කොට පීහ. මෙතන මේ මොකද්ද? මෙන්න පරණ හුය, මේ පරණ හුය කෑවා. පරණුය වැඩක් නෑ. මොකද පරණ හුය තියෙන හින්දා අලුත් හුය අරගෙන යන්න බෑ. හැබැයි මේ අර මේ පැණි ගාපු හින්දා කූමි මොකද කළේ? අර නූල අරගෙන අර පරණ නූල කාගෙන එහා පැත්තට යනවා. දැන් පඬිතයන් වහන්සේ මැණිකෙහි ලනුව ඇවිනි ගිය බව දැනගෙන රජ්ජුරුවන්ට දෙවයි කියා ගම්වැස්සන්ට මැණික දුන්සේක. ගම්වැස්සෝ රජ්ජුරුවන්ට යවූහ. රජ්ජුරුවෝ ලනුව ඇවුණු උපාය අසා සතුටු වූහ. බලන්නක පොඩි හාමුදුරුවනි, එතකොට අර කූඹි ටික මේ හුය නැත්තං මේ නූල මැණිකේ සිදුරෙන් එහා පැත්තට අරගෙන ගියා. ඒක ඊට පස්සේ මැණිකත් එක්කම ඒ නූල නැත්තං හුය අරගෙන රජතුමාට යව්වා. මේක තමයි මේ මණි ප්‍රශ්නය කියලා උම්මග්ග ජාතකය තුල තියෙන්නේ. මේකෙන් දැන් අහලා තියෙනවා පහළ ප්‍රශ්න ටිකක්. නම් මේ කතාව පැහැදිලි කලේ නැත්තං ඔයාලට කතාව දන්නේ නැහැනේ, කතාවේ තේරුම හොයාගන්න විදිහක් නැහැනේ.
එනිසමං කතාවේ තේරුම දැන් ඔයාලට සරලව පොඩි හාමුදුරුවනේ කියලා දුන්නේ. දැන් බලමු බලන්න අහල තියෙන ප්‍රශ්න ටික මොනවාද කියලා. මෙයා මේ තියෙන අමාරු වචන ටිකක් තියෙනවා. නේද? හූලණුවකින් නූලකින් පලස් හුයෙන් පලස් විවීමට ගන්නා නූලෙන් බිලයක සිදුරක ගඳින් සුවඳින් ඇලයෙන් පැත්තකින් කියන අර්ථ තමයි තියෙන්නේ. මෙන්න තියෙනවා අර කතාවෙන් අපෙන් අහන ප්‍රශ්න ටික මොනවාද? ඉහත සඳහන් කතා පුවත ඔබේ බසින් ලියන්න. දැන් වාලට පොඩි හාමුදුරනේ කතාව කියවනකොට තේරෙනවනේ. ඒ තේරෙන විදිහට කතාව ලියන්න ඕන. හැබැයි මූලික අර්ථයට හානියක් නොවන විදිහට තමයි ලියන්නට ඕනේ පොඩි හාමුදුරනේ. මෙහි එන දුෂ්කර වචන සොයා ඒවායෙහි අදහස ලියන්න. අමාරු වචන තියෙනවා නම් ඉස්සෙල්ලාම ඉරි ගහගෙන ඊට පස්සේ ඒ වාගේ වචන ටික වෙනවම තේරුම ලියාගන්න. පහත දක්වන යෙදුම් වල අර්ථ ලියන්න. පරණ හුය හැරපියා අලුත් හුයක් අවුනා ලන්නට කිසි කෙනෙක් නොපොහොසත්ය. මම මේක තේරුම කිව්වා. මණිකෙහි දෙකලවර සිදුරෙහි මී බිඳු ගල්වා. මේක තේරුමත් මම කිව්වා විශේෂ වශයෙන්. එතකොට ඔන්න ඔය විදිහට අර ඉහත තිබුණු උම්මග්ග ජාතකයට අදාළ ඡේදය ඔයාලගේ බසෙන් ලියන්න. හැබැයි ඡේදයේ අර්ථයට කතාවේ අර්ථයට හානියක් නොවන විදිහට ඒ ලියලා මෙන්න මේ පද මෙන්න මේ වචන වාක්‍ය දෙකේ අර්ථය ලියන්ට. මේක තමයි ක්‍රියාකාරකම අර්ථාවබෝධයට අදාළව තියෙන්නේ. එතකොට දැන් මේ පාඩමේ කතාවක් පැරණි කතාවකුත් දැන් ඔයාලට කියලා දුන්නා ක්‍රියාකාරකම හැටියට තියෙන. එතකොට කවියක් එවැගේම ගීතයක් පද්‍ය පෙළක් එවැගේම යම්කිසි සිද්ධි කිහිපයක් එවැගේම පැරණි කතාවක් කියන මේ අවස්ථා හතරම පොඩි හාමුදුරුවනේ ඔයාලට දැන් අර්ථාවබෝධය කරන විදිහ නැත්නම් අර්ථය තේරුම් ගන්නේ කොහොමද කියන එක පොඩි හාමුදුරුවනේ කියලා දුන්නා. ඒ වගේම ක්‍රියාකාරකමුත් දැන් ඔයාලට දෙකක් මේ වෙද්දී කරන්නට තියෙනවා. එතකොට අර්ථාවබෝධය පාඩම තමයි අද අපි අවසන් කළේ මේ විදිහට. අර්ථාවබෝධය කියලා කියන්නේ මොකක්ද කියන එකත් මම තේරුම් කළා. අර්ථය අවබෝධ කර ගැනීම, තේරුම අවබෝධ කර ගැනීම තමයි අර්ථාවබෝධය කියලා අපි කිව්වේ. ඒ නිසා පොඩි හාමුදුරුවනේ දෙවන ශ්‍රේණියේ 12 වෙනි පාඩම අර්ථාවබෝධය පාඩම අද අපි අවසන් කළේ. DP Education පිරිවන් අධ්‍යාපනික වැඩසටහන් මාලාව මගින් මේ සිදු කරගෙන යන පිරිවන් අධ්‍යාපනය සඳහා අපේ පොඩි හාමුදුරුවරුන්ට කරන මේ අධ්‍යාපනික වැඩසටහනෙන් තමයි අපි අද මේ පාඩම අවසන් කළේ. ඒ නිසා ඔබ හැම දෙනාටම අධ්‍යයන කටයුතු සාර්ථකව කරගන්නට ශක්තිය ධෛර්යය සලසේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අදට මේ පාඩමෙන් සමුගන්නවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං චිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහිණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ප්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි DP පිරිවෙන් අධ්‍යාපනය.